වැලිලා ගිහිල්ලා තියෙන ඉතිහාස කතාව සොයාගෙන යෑමේදී අපිට විවිධාකාරයේ වූ පොතපත කියවන්න වෙනවා. ඉතින් අපි පොතපත සොයාගෙන ගියා විශ්වවිද්‍යාලවලට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා, කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අපි ගියා. මොකද ඒ ලේඛනවල පුස්කොළ පොත්පත් පිළිබඳව, ඒ වගේම අතීතයේ මේ රටේ ඉතිහාසයේ ලියවුණු බොහෝ පොත්පත් තියෙනවා, බොහෝ ලියකියවිලි තියෙනවා. අපි ඒ ස්ථානවලදී ඒවා කියෙව්වා. ඉදිරියේදී ඒ සියල්ල ඔබ වෙත දැනුවත් කරනවා. හැබැයි අද අපි ඇවිල්ලා ඉන්නේ වෙනත්ම තැනකට. මේ මරදානේ පිහිටලා තියෙන පරණ පොත්කඩේ ගිහුවම මේ කොළඹ පැතිවල ඉන්න අය නම් දන්නවා. හැබැයි කොළඹින් බාහිර ඉන්න බොහෝ දෙනාට අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේ පරණ පොත්කඩේ ගැන. මේ ස්ථානයේ පොඩි කඩසාපු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අලුත් පොත් නෙමෙයි, පාවිච්චි කරපු පොතපත ඔබට මේ ස්ථානයේ ලබා ගන්න පුළුවන්. මේ ස්ථානෙට කොහොමද එන්නේ? මේකට එන්නේ දුම්රිය කියනවා මරදාන ස්ටේෂන් එකේ. මරදාන ස්ටේෂන් එකෙන් බහැලා ටවුන් වල පැත්තට ගාමිණී වල හන්දිය ගොහම කවුරුත් දන්නවා. විනාඩි 5ක දුරක් වගේ තමයි තියෙන්නේ. ගාමිණී වල හන්දිය මරදානට එන ගාමිණී වල හන්දිය ඇහුවොත් ඕන කෙනෙක්ව දන්නවා. ඕන කෙනෙක්. කලින් මේ කඩසම්පතිමේ මේ ස්ථානේ නෙමෙයි නේද? නෙමෙයි, මරදාන ස්ටේෂන් එක ළඟ තමයි තිබුණේ. මෙතන පරණ පොත් තියෙනවා. මොනවද ඔබතුමාලාට තියෙන අභියෝග? මේවා අලෙවි කර ගැනීමට මිනිස්සු එනවද මේවා ලබා ගන්න? ඔව්, ගොඩක් අභියෝග කියන්නේ මෙතන වාහන පාක් කිරීමේ අභියෝගය තමයි ගොඩක්ම තියෙන්නේ. ඒක තමයි ගොඩක්ම බලපාන්නේ. පොඩ්ඩක් හැදින්වීම කරොත් මතක මොන මොන පොත්ද තියෙන්නේ මේ ස්ථානයේ? අපි ළඟ වැඩිපුර තියෙන්නේ ලංකාවේ දැන්ට print එකේ නැති පොත්. ශ්‍රී ලංකන් history වගේ පරණම හොඳ ඉතිහාස පොත් තියෙනවා. 1800 ගණන් වල පොත් තියෙනවා. ඒ වගේ පරණම පොත් තියෙනවා. ඒ වගේම ක්ලාසික් ෂේක්ස්පියර් වගේ ක්ලාසික් තියෙනවා. ඒ වගේ ආර්ට් පොත් තියෙනවා. ඊට අමතරව දැන්ට භාවිත වෙන නවස් තියෙනවා. අපි කියවල ගේන ලයිබ්‍රරි සිස්ටම් එකකට පොත් දෙනවා. ඉතින් ඒ වගේ මේ තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ දැන් ඔය පොත් සාප්පු වල විෂය නිර්දේශන වලට නැති පොත්පත් තියෙන්න පුළුවන්. පරණ අතීතයේ කරුණු හොයාගන්න. අපි හිතමු නීති ශාස්ත්‍රය කියලා. ඒ වගේ පොත්පත් මේ ස්ථානයට આવොත් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඉන්ටර්නෙට් ස්කූල් වල පොත් සෙකන්ඩ් හෑන්ඩ් පොත් තියෙනවා. තියෙනවා. කොහොමද මේක මිල වැඩිම වෙන පොත කොහොමද යන්නේ? මිල වැඩි වෙන්නේ ගොඩක් අනිත් පොත් නම් මිල අනිත් ස්කූල් පොත් කඩේ ගන්නට වැඩිය හාෆ් ප්‍රයිස් වගේ දෙනවා. අනිත් සියලුම පොත් මිල අඩුයි. හොයන්න බැරි ශ්‍රී ලංකන් හිස්ටරි පොත් තමයි මිලෙන් වැඩි. රුපියල් 5000 සිට රුපියල් ලක්ෂය දක්වා පොත් තියෙනවා. දැන් අර මම කලින් බලපු වීඩියෝ එක මම දැක්කා රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කියන පොත ලක්ෂ 5ක් වෙනවලු. ඇත්තද මේ කතාව? ඔව්, ප්‍රෙස් print එකේ ගන්නට යනවා. ඒ ගන්න යනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රෙස් edition එක තමයි ගන්න. හරි, දැන් ඔබට තේරෙනවනේ පොත්වල මිල ගණන් කොහොමද කියලා. ඉතිහාසය ගැන පොත්පත්, ඒ වගේ තියෙන කරුණුවල වටිනාකම ඔබ හිතන්න කොහොමද කියන එක. එදා හෙළදිව කියන පොතේ අපේ මේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු තියෙනවා. ඉතින් මේ ස්ථානවලට එන්න ඔබ ඇවිල්ලා බලලා මේවා කියවලා බලලා ඔබට අවශ්‍ය කරන පොතපත මිලදී ගන්න පුළුවන්. මිත්‍යාවෙන් එහා යථාර්ථයට